මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නනේ ඔයා ඉන්න තැනට වහිනවද නැද්ද කියලා හරියටම දැනගන්න ක්‍රමේ. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ඔයා කොහේ හරි යන්න බලාපොරොත්තු වෙනවනම් අන්න ඒ යන්න බලාපොරොත්තු වෙන තැනට වහිනවද නැද්ද කියලා දැනගන්න ක්‍රමයක් ගැන. ඉතින් මේක හරිම ලේසි ඔයාගේ ෆෝන් එකෙන්ම කරගන්නත් පුළුවන්. ඉතින් මේක කරන්න නම් අපි අපේ ෆෝන් එකේ weather widget එක දාගෙන ඉන්න ඕන. ඉතින් weather widget එක දාපු නැති යාළුවෝ ඉන්නෝ නම් ඒක දාගන්න විදිය ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒක න දන්නේ නැති යාළුවෝ විතරක් ඒ වීඩියෝ එක ආයි බලන්න. හරි. එහෙනම් දල අදහසක් හරි තියෙන යාළුවෝ ඉන්නෝ නම් අපි ඉස්සරහට යමු මේ වීඩියෝ එකේම. ඉතින් මුලින්ම අපි weather widget එක මෙහෙම දාගත්තනේ. ඒ දාගත්ත weather widget එකේ දකුණු පැත්තේ අපේ සෙල්සියස් අංශක වලින් තියෙන තැන ටච් කරන්න ඕන. එතන ටච් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ. ඉතින් මෙතන පෙන්වන්නේ අපි දැනට ඉන්න තැන තියෙන විස්තර. ඉතින් අපිට කොහේ හරි යන්නනේ ඕන. අපි ඒ තැනක් ඇඩ් කරගන්න ඕනනේ. ඉතින් ඒ නිසා වම් පැත්තේ උඩම තියෙන ඉරි තුනක් අන්න ඒ ඉරි තුන ටච් කරන්න ඕන. ටච් කරලා මේ වම් මෙතන තියෙනනේ තුන්වෙනි අද ලොකේෂන් කියලා අන්න එතන ටච් කරන්න ඕන. මෙතනින් අපිට පුළුවන් තව ලොකේෂන් එකක් ඇඩ් කරන්න. ඉතින් මේ ලොකේෂන් එක ඇඩ් කරන්නේ මෙතන මේ පේජ් එකේම උඩ දකුණු පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුණ. අන්න එතනින්. ඉතින් මම එකතු කිරීමේ ලකුණ මෙතනින් ටච් කරා. ටච් කරාන් පස්සේ මෙතන මම යන්න බලාපොරොත්තු වෙන තැන ටයිප් කරන්න ඕන. මම උදාහරණයක් විදිහට කොළඹට යන්න බලාපොරොත්තු වෙනවා කියලා හිතමු. මම ඒක කොළඹ කියලා ටයිප් කරනවා. මම ටයිප් කරන් යනකොට මේක ඔටෝමැටික් එනවා. ඉතින් අපි මෙතන ටච් කරමු. දැන් කලම්බු කියන එක මෙතන ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් මම ආයි කලම්බු කියන එක තවපාර ටච් කරනවා. ටච් කරාම දැනට කොළඹ තියෙන තත්ත්වය තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් දැන් 12 මාර වෙනකොට වහිනවා. 1 මාර වෙනකොටත් වහිනවා. වහින්න තියෙන ප්‍රතිශතය යටින් පෙන්නනවා. ඉතින් ඒ වගේම මෙතන දෙක හමාර වෙද්දී පොඩ්ඩක් වැස්ස අඩු වෙලා අවුව ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේක තා පොඩ්ඩක් මෙහෙම ඉස්සුවම අද කොහොමද තත්ත්වය? සාමාන්‍ය විදිහට අද කොහොමද තත්ත්වය? ඒ වගේම හෙට කොහොමද? අනිද්ද කොහොමද කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තා පොඩ්ඩක් ඉස්සුවම පෙන්නවා කොළඹට ඉර බහින වෙලාව, ඉර පායන වෙලාව, ඒ වගේම හුළඟේ වේගය. ඉතින් මෙන්න මේ විස්තරේ තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් කොහොමද අපි කොළඹට යන්න ඕන දවස කොහොමද වහිනව නම් ඒ වෙනකොට අපි ඒ අවස්ථාව මග හරින්නේ කොහොමද කොයි ආරද අන්න ඒ වගේ විස්තර ටිකක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි. ඔයා කොහේ හරි යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ ප්‍රදේශයට වහින්නේ නැති වෙලාවක් බලාගෙන යන්නේක. ඉතින් මේ විස්තරේ ඔයා දැන් දැනගත්ත නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දෙන්න. තව ඔයාට මීට වැඩි දෙයක් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් කරන්න. මම කියපු නැති දෙයක් තියෙනවා නම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එක ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.